හයි කොහමද කට්ටිය ඔබ මේ එකතුලා ඉන්නේ XLGM YouTube channel එකතක ඉතින් අද ඔයගොල්ලන් මම ගෙනාවේ WWE 2K19 game එකේ gameplay එකක් ඉතින් game එක ගැන කතා කරොත් wrestling තමයි game එකේ තියෙන්නේ ඉතින් අපි බලමු මේ game එක ඇත්තටම අපිට පුළුවන් අපිට player කෙනෙක් හදාගෙන අපි සෙල්ලම් කරන්න මෙතන තියෙනවා menu එකේ my player කියලා එතනින් පුළුවන් අපේ කියලා ප්ලේව හදාගෙන මුල ඉඳලා මේ වැඩ කටයුතු කරන් යන්න. මේ ගේම් එකේ පොඩි මේ කට්ටියට ප්‍රශ්නයක් ඇති. ගේමින්ග් එක නිකන් slow වෙලා වගේ වැඩ කරනවා. ඒක හදාගන්න මෙහෙම ඒක පටන් ගද්දි මේක එනවා. ඒක අපි හදා ගන්න ඕන. ඒක හදාගන්න මෙතන තියෙනවා මේ graphic settings කියලා. ඒ graphic settings වලට ගිහිල්ලා මෙතන තුන්වෙනියට තියෙනවා vsync කියලා එකක් ඇති. අතුපාඩින් දෙනවා ඉතින්. ඒකට ගිහිල්ලා ඒක ඔන් කරලා ඇත්තේ හොම ඒක මේ විදිහට ඕෆ් කරන්න ඕෆ් කරලා ඒක විතරක් ස්පේස් එක ඔබන්න එතකොට ඇක්සෙප්ට් වෙනවා ඒක තමයි මේ විදිහට තමයි ඒක හදාගන්නේ අපි බලමු ඉතින් මේ ඇත්තේකට ගිහිල්ලා මෙතන ප්ලේ කියලා ඔප්ෂන් එකක් තියෙනවා එතනට ගිහිල්ලා තමයි යන්නේ මෙතන ඉතින් ප්ලේ එකට ගියාම ඉතින් තියෙනවා normal සෙල්ලම් කරන්න පුළුවන් නිකන් ග්‍රින් එකේ ඇත්තන් තියෙන මේ මැච් ලැඩර් මැච් තියෙන ලැඩර් දාට ටේබල් TLC හෙලින් සෙල් සීල් කේජ් අයන් මෑන් ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් මේව ගොඩක් තියෙනවා අපි දැනට නෝමල් මැච් එකක් දාගමු ඉතින් මෙතනට ආවට පස්සේ අපිට පුළුවන් මේ අපේ ප්ලේයර්ව තෝරගන්න ඉතින් මේ කැරක්ටර් එකක් අපි දාගමු මගේ ආසම රෙස්ලර් ඉතින් මෙතන හැම එක්කෙනාම ඉන්නවා අපි බලමු යටර 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 ගිහිල් මේ ඉන්න ඔන්න මගේ කැමති වරස්ල ඔන්න ඔගොල්ලෝ දැනගන්නවනේ මෙයා තමයි මගේ කැමති වරස්ල ඊපස්සේ මේල් වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන එනිමී එක කෙනා අපිට තෝරගන්න ඉතින් අපි මේකට ගාවද දාන්නේ ඉතින් දාමු බ්‍රොක් ලෙස්නර් දාගමුනේ තදයනේ නිකන් අපි තදයට ගේමක් දීලා බලමු හෝල් ඉන්නවා මැනේජර් විදිහට අපි පෝල් මාර්ක් කරනවා මොමදියාලෝ අපිට වෙන්න ඕවරෝල් එකක් තියෙනවානේ 92යි 93යි ඒ විදිහට පුළුවන් ඊට පස්සේ එතන තෝරගත්තට පස්සේ අපිට පුළුවන් මැච් එක ස්ටාර්ට් කරන්න ස්පේස් එක බලන්න මැච් එක කොයි විදිහට තමයි තියෙන්නේ ඒ විදිහට මැච් එක ගණන් ගන්න ඕනේ එන්ට්‍රන්ස් මේ යුනිවර්සල් චැම්පියන් රෝමන් රීන්ස් ඒ මෝ සමේකම් වගේ දිනවා බොහොම changes the feeling in the building. It's all about his yards. Plain and simple.
අපි බලමු බීස්ට් ප්‍රොක් ලක්ෂණ this enters me. The longest reigning universal champion in history. හරි ඔන්න දැන් ඇච්චක පටන් ගන්න හදන්න ගේම් එක ඉතින් අපිට කීබෝඩ් එකකින් පුළුවන් ජොයිස්ටික් එකකින් පුළුවන් මේක අනිත් ගේම්ස් වලට මොමන්ට් ස්කෑන් තියෙන WSD වල මේක F එක හරියට ටයිමින් වලට ඔබන්න ඕන නැහැ මුටිම කන්න තමයි වෙන්නේ Michael the beast and the big dog have crossed paths a handful of times and every seems more destructive than the last that's no small feat considering the war they had in their first match at WrestleMania 31 fire if you're going to steal my nickname say it right big shepard maruna nattan kanna Saxton's commentary this has all the makings of an epic match Byron mentioned the start of Reigns and Lesnar's wars WrestleMania ended inconclusively cashing in money in the bank but things got personal in 2018 as the two clashed again you could tell Reigns was livid at Lesnar's schedule as Universal Champion but Lesnar made sure the big dog was punished pummeling Reigns at WrestleMania and then escaping with a controversial cage match win at the Greatest Royal Rumble at the all one move after the other it's devastating බෙල්ල කඩන්න ඕක බෙල්ල කඩපියව් That's how you move up the ladder here in WWE. Appa. Yawanel. Hama. Nice job by Pagan the Bible. When I look at Brock Lesnar guys even all these years later one of the first things that comes to mind is that he is the man responsible for ending the Undertaker's historic WrestleMania undefeated streak after 21 consecutive victories. Uti cam of විතරයි වල. Brock Lesnar going to work now. Oh boy they any. මොකද්ද ඒක මොනවා? Tough situation to be in right here. Yeah, you have to think this is not going to end well. Offense of Brock Lesnar is working well right now. Lesnar did indeed end the Dead Man's WrestleMania undefeated streak, as Michael was saying. It was perhaps the most shocking event in WrestleMania history. Over 75,000 fans in attendance, all shocked in silence. Well, get over it, Saxton, because all good things must come to an end eventually. And Brock Lesnar is an expert at making things end. මටදා ඉල්ල කඩනවා ඒ වගේස් වේ අවු අ බිට් ඔෆ් අ හුඩිනි ජොබ් රයිට් දෙර් ඒවා ඕම් අම්මෝ අම්මෝ අදගෙන වැටෙන්නම දුන්නා එක නෝ There's no doubt Roman Reigns has a long career in front of him. But guys, if he
තමන් මුගේ අන්දර පාරි ඕනෑ එක්කො දැම්ම මරින්කෝ ඇතුළට දෙන්න බට අපොයි How can Roman Reigns be put on the offensive quickly here? He's always up for a challenge, Ayo. And tonight is no different. Focusing more on Michael's Hall of Fame argument, I definitely agree that Reigns belongs. Just look at everything he's already done. From WrestleMania main events to WWE Championship Reigns and everything in between. Seems like a silly argument if you ask me. I'll play along. I'll also agree. Roman Reigns is a slam dunk Hall of Famer. Heck, he'd get in twice as a member of the Shield. It's got to be hard to rebound from that one. He's got to be doing no signs of letting up. There he goes, crashing to the floor. Look at this. So damaging. How could Brock Lesnar just dig deeper right now and find his way out of this one? And at this point, how much more does he have to give? The amount of punishment he's absorbed in this match is absolutely insane. A lesser man would have given up and walked away by now. If there's a finishing move that can end an opponent's existence once and for all, it's the F5 from the Beast Incarnate. The move shows Lesnar's power and true disdain for humanity. When Brock is feeling it, good luck to you. Going to work on that windpipe. සුපර්මෑන් පංචකවත් ගහන්න ඕනේ මේක. Oh boy. Possess a different type of focus to punish an opponent like this. Oh boy, වෙන්න ගහලු. Suplexity. Oh boy. An assault on Roman Reigns. ඉවරයි නේද? අයියෝ. Will this be enough? And he manages to get the shoulder. ඌලෙන් වේරුලේ ඉරාව පොඩ්ඩේ. අබ සරණයි. අනේ මෙන්න F5 එකක් ගන්න හදනවා. හම්මු. What's Brock Lesnar putting together? ඉවරයි. Oh boy. ඉවරයි අයියෝ. This could be it. Cover. Kick out at 2. Oh, that may have been a slow kick. Roman Reigns just powering out of that pin. Nice job by Brock Lesnar. If I were to do that, I'm going to do that. The offense of Brock Lesnar is working well. I'm going to go with him. Here I go. Here I go. කොමිටි කනවා වැඩි කියන්නේ. වාඩ වේන ඇදි වම් පැතු උඩ පෙන්නනවා. මැච් එකේ තරු ගන්න දැන් කෝස්ට් ආව ගෑවිලා දිනන මැච් එකද? මේ අම්මෝ මූතව ගහනවනේ කොහේ ගිහින්ද? ඔළුව කැලේ යකෝ. Nice job by Brock Lesnar there. මුකට නොහන්ති මොඩ. අයියෝ රෝමන් නැගිටින්න මූට ගන්න ඕනේ. At this point it looks like even the winner of this match will walk out of here beaten and battered. Oh boy, he is rolling. නැගිටපා. Escape. ඔය ස්පියර් එක ගැව්වා. එක්කනේ. Guys, kill the guy. Yeah. I'm a winner. That was just one of those matches that the men involved should just be really a legendary performance. Kill the guy, Brock Lesnar finish.
That was just one of those matches that the men involved should just be proud to be a part of. A legendary performance. I could watch highlights of that one all night long. One of the great WWE matches I've ever been able to watch. Oh no, I meant to get in now. Oh my god. කියන්නේ SP මොනනම් මගේ ඉගෙන ගන්නවා. හරි ඉතින් වීඩියෝ එක විදිහට ඉවර වෙනවා. මගේ channel එක subscribe කරන්න, like කරන්න. දැන් අද යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මේ විතරින් වීඩියෝ එක ඉවර වෙනවා. ගිහලා එන්න. කොහොමද